මේ සටන මුළුමනින්ම දූෂිතයන්ට එරෙහි සටනක් බවට කේන්ද්‍රගත වෙලා තිබෙනවා. ඒ නිසා තමයි හැම දිනාටම අද දූෂිතයන්ට එරෙහි වහසි බස් දොඩවන්න සිදු වී තිබෙනවා. මම දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ඔහුගේ මන්ත්‍රීවරු කිසිවෙකුට කොන්ත්‍රාත් කරන්න ඉඩ නොදෙන බව. ඒ කියන්නේ මොකද කොන්ත්‍රාත් වලින් හොරකම් කරා මීට පස්සේ නෑ. ඇයි ඒක කියන්නුනේ? ඒක කියන්නුනේ අන් කවරක් නිසාවත් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ දූෂණයට එරෙහි ප්‍රබල සමාජ මතය ගොඩනගන සමත් වී තිබෙනවා. රණින ක්‍රමසික මහත්තයා ඒගොල්ලන්ට බැඳුම් කර කොමිසමේ ගනුදෙනුව හරහා පිටියට මෙහෙත් උනාට පස්සේ හීන් කේන්දරිල්ලක් ලෙස රවි කරුණානායකලා වැනි අය උපනායකමින් ඉවත් කරන්න සිදු වී තිබෙනවා. ඒක නිකන් සිද්ධ වෙච්ච ඒවා නෙවෙයි. දූෂණයට එරෙහිව සටන. ඊට පස්සේ හරිම විකටම්කාරී තත්ත්වේ තමයි හොරකමට එරෙහි සටන. හොරකමට එරෙහි සටන හොරකම් කිරීම සඳහා අලුතින් කෙනෙක් ඇවිල්ලා තියෙනවා මොට කඩුවක් අරගෙන. දූෂණයට එරෙහි අලුත්ම වීරය වෙන්න. මේ මොකද්ද වෙලා තිබෙන්නේ? දූෂණයට එරෙහි සටනක් දූෂණය කරන්න තමයි ලක්. ලක් කරන්න හදන. මෛත්‍රීපාල මහත්තයා මං අහගෙන මේ ඊපෙරේද කියනවා මහජනයාගේ දේපල හොලකම් කරපු අය පොළව පලාගෙන අවීචි මහ නරක ආදියට යනවා. ඒ කියන්නේ මේ හොරුන්ට දඬුවම් දෙන්න ඕන අය යමයද? යම රජුරු. මොකද්ද මේ කියන්නේ? මම බලාගෙන එක කියනකොට සෙට් එක ස්ටේජ් එක බලාගෙන ගියාද කියලා. ටීම් එක ළඟ කවුද? නිමල් ශ්‍රීපාල, එස්.පී. දිසානායක, ජගත් පුෂ්පකුමාර්, ලක්ෂ්මන් යාපා, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත සෙට් එක ළඟ තියාගෙන පොලෝ පලයි යන්න කතා කරනවා. මම මේ නන් ටිකක් කිව්ව නේද? ඒ නන් ටිකම දාන්න ඒගොල්ලෝ මහජනගේ දීපල හොරකම් කරපු විදිය සහ නාස්ති කරපු විදිය පිළිබඳව තොරතුරු විශාල ප්‍රමාණයක් අපි ගාව තියෙනවා. නන් ටික දැම්මහම අභියෝග කරයි කෝ කියලා එදාට අපි කියන්නේ. එනිසා දූෂණය කේන්ද්‍ර කරගෙන තමයි මේ මැතිවරණ ව්‍යාපාරයේ උච්චස්ථානයට ඇවිල්ලා තිබෙන්නේ. ඇයි මේ දූෂණය මේ තරම් උච්චස්ථානයට පත්වන සටන් පාඩක් බවට පත්ුනේ? ඇයි අපිට මුන්නාසලා නොහිතන ධනය මේ පාලකේ හොරකම් කරනවා නාස්ති කරනවා? ඒකයි මේ හේතුව. අද අපේ රටේ ආර්ථිකයේ මූණ දී තිබෙන ප්‍රධානම පිළිලය පිළිකාව මේ වංචාව සහ දූෂණය. ඒ ප්‍රමාණය අපි තමුන්නාන්සලා නොහිතන ධනය මේ පාලකයන් හොරකම් කරනවා නාස්ති කරනවා අවභාවිතාව යොදවන. අපි හිතුවේ ලොකුම හෙර මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිතුමිය කියලා. මොන හෙරක්ද? ලොක්කන්ගේ වබලපුවා. නගර සභාවේ ආදායම කෝටි 100. හොරකම් කරොත් උපරිම කෝටි 100නේ ඔක්කොම ගෙව්වා. ජාතික තලයේ හොරකම් දියා බලපුවාම ඒවා හොරකම් ලෙස ගණන් කරන්න බැරි තරමේ කුඩායි. ඒ තරම් මහජනගේ ධනය මේ පාලක හොරකම් කරන. කොච්චරද? තමුනාසලා දන්නවා. එයා ලංකාවේ ආයතනයේ පාඩුව 1998 එයා ලංකා ආයතනයේ චන්ද්‍රිකා මෙතනී එමිරේට්ස් ආයතනයට පැවරුවා. 2008 මහින්ද මහත්තයා එයා ලංකා ආයතනය යලි පවරගත්තා. ඇයි? ආර්ථික හේතුවක් මත නෙවෙයි. මහින්ද මහත්තයා එංගලන්තයට ගියා. එංගලන්තයේ හදිසි තත්ත්වයක් ඇති වුණා. එතකොටයි හදිසිය ලංකාවට එන්න උනෝ. 300ක විතර පිරිවරක් එක්ක ගියේ. හදිසිය එන්න එයා ලංකේක පාලනය කරන්න එමිරේට්ස් කාර්යා එයාගෙන් කිව්වා මට ටිකට් දෙන්න කියලා. එමිරේට්ස් ආයතනයේ ඔක්කොම ටිකට් බුක් කරලා තියෙන්නේ. ඊළඟ ගුවන් යානෙන් එන්න දෙන්න බෑ. ඔබතුමාටයි ඔබතුමාගේ ආරක්ෂකයින්ටයි පළමු ගුවන් යානේ දෙන්නම්. දෙවෙනි ගුවන් යානේ අනිත් පිරිවර ගේන්නම්. සාමාන්‍ය නැද්ද? මොකද ගුවන් ටිකට් එහෙම කැන්සල් කරන්න බෑ. ඔය කේන්ද්‍රියට මහින්ද රාජපක්ෂ මහතා ලංකාවට ඇවිල්ලා එමිරේට්ස් එකේ ප්‍රධාන විධායක නිලධාරිය මාරු කරන්න කියලා ඉල්ලුවා. ඒගොල්ලෝ කිව්වා එමිරේට්ස් එකේ ප්‍රධාන විධායක නිලධාරිය CEO වැරද්දක් කරලා නැහැ. එයා කිව්වේ ඇත්ත කතාව. පළවෙනි ගුවන් යානේ ජනාධිපතිතුමාට ප්‍රධාන ආරක්ෂකයින්ට දෙන්නම්. ඊළඟ ගුවන් යානෙක ඔයාගේ ඉතුරු බැටැලියන් එක ගේන්නම්. ඒක මාරු කරන්න බෑ කිව්වා. මහින්ද කිව්වා එයා ගෙදර යවන්න නැත්නම් එයා ලංකේ කාපව් ඕන කිව්වා. ගත්තා. ඕකයි ගත්තේ. අරගෙන මහින්ද මහත්තයාගේ නෝනා ශ්‍රන්දි රාජපක්ෂගේ සොහිරා නිසාන්ත වික්‍රමසිංහ එයි සභාපතිවරයා හැටියට පත් කරා. මහින්ද මහත්තයාගේ මස්සිනා මචං. ඒ කාලේ ඕගොල්ලන්ට මතක ඇති අපි කිව්වා මේ මචංගේ අධ්‍යාපන සුසුකම්. දවසක් මම පාර්ලිමේන්තුවේ ඇහුවා එයා ලංකේක සභාපති මහින්ද මහත්තයාගේ මස්සිනා මස්සිනාගේ අධ්‍යාපන සුසුකම්. මොකද කිව්වේ? සාමාන්‍ය පෙළ අසමත් කිව්වා. සා පේපේ එයා ලංකේකේ ලොක්කා. එදාම මම ඇහුවා එයා ලංකේකේ සිකියුරිටි ඔෆිසර්ට කොච්චර සුදුසුකම් ඕනද කියලා. සිකියුරිටි මහත්තයාට ඒ ලෙවල් ඕන කිව්වා. සිකියුරිටි මහත්තයා ඒ ලෙවල් සභාපතිය. සා පේපේ මම මේ තමුන්නාසල අතීතේ මතක් කරන්න නිකන් නෙවෙයි. අවුරුදු 7ක් පාලනය කරා මහින්ද මහත්තයාගේ මස්සිනා එයා ලංකේ. තව අවුරුදු 3ක් 2015 රනිල් මහත්තයා බලයට ආවට පස්සේ රනිල් මහත්තයාගේ ගජ මිතුර චරිත රත්වත්තගේ මල්ලි එයා ලංකේකේ ප්‍රධාන විධායක නිලධාරි කරා. රත්වත්ත කිව්වා මොකද උනේ? පාඩුව කියලා. එයා ලංකේකේ මේ අවුරුදු 10 පාඩුව රුපියල් කෝටි 12500යි. මහරගම නගර සභාව අවුරුදු 125ක වෙන ධනය එයා ලංකේක පාඩු වෙලා තිබෙනවා. මොන ධනයක්ද මතකද? ඒ විතරක් නෙවෙයි
එයාලංක ගිවිසුමක් අත්සන් කළා තිබුණා මහින්ද මහත්තයාගේ කාලේ පැරිසියෙන් ගුවන් යානාගින් එක ගුවන් යානය VVIP කාමරය බුදියන්ඩ ඇඳ එක්සයිස් කරන්න රූම් එකක් නාන්න සවර් රහි කරපු ගුවන් යානය දරුපයේ හෝටලේ වගේ මොකද මහින්ද මහත්තයා යන්න නෙවෙයි හිටියේ ගුවන් යානත් හදාගෙන හිටියේ දිගටම ඉන්න හැබැයි මොකද වුනේ සිද්ධ වෙච්ච දේ තමයි මහින්ද මහත්තයා ගාණ්ඩ 2005 පරාද වුණා පරාද වුණාට පස්සේ වර්තමාන ආණ්ඩුව ආවා මේ ආණ්ඩුව කිව්වා ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිස් මහතර කැන්සල් කරනවා කැන්සල් කරන්න කීයක් කිව්වා රුපියල් කෝටි 1800ක් ඒ කියන්නේ මේ මහරගම නගර සභාව අවුරුදු 18ක වෙන සල්ලි නිකන් ගිහුවා මහ ජනක දනේ ඒ විතරක් හෙදින් ගිවිස්ම නිසා දැන් වාර්තා වෙලා තියෙන ඇතු වී තිබෙන පාඩුව කෝටි 1200යි ඒ කියන්නේ මේ මහරගම නගර සභාව අවුරුදු 10ක වෙන සල්ලි ඒ විතරක් ගෝඨාභය රාජපක්ෂ හිටපු නාවික හමුදාපතිවරු 3 දෙනාට විරුද්ධව අල්ලස් කොමිසමෙන් දාලා තියෙන නඩුව මොකද නඩුව නාවික හමුදාවට තිබුණ බිස්නස් එක එවන් ගාඩ් එකට පැවරීම හරහා නාවික හමුදාවට සිදු වූ පාඩුව කෝටි 1140යි ඒ කියන්නේ මේ මහරගම නගර සභාව අවුරුදු 11මාරක වෙන ධනය එවන් ගාඩ් ගනුදෙනියන් පාඩු වෙලා තිබුණා ඒ විතරක් නෙවෙයි පහුගිය ජූලි මාසේ තෙල් මිලදී ගැනීම සඳහා ටෙන්ඩරයක් ඇඳෙව්වා ඒ ටෙන්ඩරේ අගෝස්තු මාසේ තෝරගත්ත මැක්ලරන්ස් කියන සමාගම තෝරගත්ත සමාගම ලඩුපාඩුකම් ගැන හැබැයි මේක තෙල් නැව් 23 අගින් විශාල මිලදී ගැනීම ඇමතිවරයාට ඒක තීරණය කරන්න බෑ ඒක දාන්න කැබිනට් මණ්ඩලෙට හැබැයි පහුගිය අගෝස්තු මාසේ ඉඳන් තෙල් ඇමති අර්ජුන රණතුංග ඒක කැබිනට් මණ්ඩලෙට දාලා අනුමැතිය ගන්නෙ නෑ මාස 5 ටෙන්ඩරෙන් පිට තෙල් ගෙනාවා ටෙන්ඩරෙන් ගෙනාවා නම් පිටින් ගෙනාපුවත් අතර වෙනස රුපියල් කෝටි 1400 ඒ ටෙන්ඩරේ කැබිනට් මණ්ඩලෙට දැම්ම නම් කෝටි 1400ක් ඒ කියන්නේ අවුරුදු 14ක සල්ලි දැන් මේ කතාව වෙන්නේ ලංකාවේ බැඳුම් කරගෙන ග්‍රීසිය බැඳුම් කර මෙලදී ගත්තා කඩාගෙන වැටෙන ග්‍රීසිය සල්ලි දැම්මා අජිත් නිවාර් කබ්‍රාල් ග්‍රීසිය කඩා වැටුණා එතන පාඩුව කෝටි 860යි සතයක්වත් ආපහු හම්බුනේ දැන් බැඳුම් කර කොමිසමේ වාර්තාව එළියට ආවා මාස 5ක් ඇතුළත බැඳුම් කර මිලදී ගිනේ පාඩුව කෝටි 1100 ඒ කියන්නේ මේ මහනගර සභා මේ නගර සභාව අවුරුදු 11ක වෙන ධනිය මං තමන්නාන්සල සංඛ්‍යා දත්ත ටිකක් කිව්ව වෙනම පුදුසා නෙවෙයි මේ මහා ජනයාගේ ධනෙ මොන තරම් හොරකම් කරනවද නාස්ති කරනවද අවභාවිතාව යොදවන්නේ ඉතින් මේක තමයි අපේ රටේ ආර්ථික ප්‍රධාන පිළිලයක් අද මේ වංචාව දූෂණය අනුරාධපුරෙත් පොළොන්නරුවෙත් යාපනයේ වකුගඩු ඒකක තුනක් හදන්න වෙන් කරේ පහුගිය අයවැය ලේකණෙන් කෝටි 45යි. එයා ලංකේක කෝටි 12500යි. නම් මහ ජනගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන පාලනයක් තිබේ. නාස්ති කරන පාලනයක්. මේ හොරකම මොකද කරන්නේ? මේ ආයතන වල සිදුවන පාඩුව ගලාගෙන එනවා එමතුරුන්ගේ සාක්කුවලට. ආයතනයේ පාඩුව කියන්නේ ඒ පාලනය කරන පාලන අධිකාරීන්ගේ සාක්කුවලට මේ ඔක්කොම ගලාගෙන එනවා. ගලාගෙන ඇවිල්ලා තමයි දීපල එකතු වෙන්නේ. නාස්තිය. නාස්තියත් ඒ වගේමයි. මොනතරම් ධනයක් මේ පාලකයෝ නාස්ති කරනවද? අපි තමුන්නාන්සෙලා නොහිතන ධනය මේ පාලකයෝ නාස්ති කරනවා. මතක තබා ගන්න. ඒක අපි තමුන්නාන්සලාට හිතෙන්නේ නැහැ. ඒ ධනෙ කොච්චරද කියලා. නාස්ති. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ළඟදී එයාට කාර් දෙකක් ගෙනාවා. කීයද කාර් දෙක? එක කාර් එක වියදම කෝටි 30යි. කාර් දෙකට කෝටි 60යි. අපි අහනවා තමුන්නාන්සලාගෙන්. කෝටි 60ක් වියදම් කරලා. කෝටි 30 කාර් ලක්ෂ 3000යි කාර් එක. හොඳම බෙන්ස් කාර් එකකුත් කෝටි 7යි. රනිල් වික්‍රමසිංහගේ කාර් එක කෝටි 30යි මේක එහෙම රටක් දරුව මැරෙනවා කණ්ඩ දෙයක් නැතුව කෝවක් අගෙඩි කාලා සීනි අඩු වෙලා දරුව මිය යනවා ගොවියෝ ඊයේ ණය ගෙවා ගන්න බැරුව බෙල්ල වැල දාගෙන මැරෙනවා අම්මලා මාතර ගිහිල්ලා නිල්වලා ගඟට දරුව විසිකනවා කිඹුල කාපන් කියලා පිළිකාරෝහලට ගිහිල්ලා බැලුවොත් ඉන්ජෙක්ෂන් එකක් ගන්න සල්ලි නැතුව ඇඳේ වෙවුල වෙවුල ඉන්න අනුරාධපුරේ ගිහිල්ලා බැලුවොත් වකුගඩුව අකර්මණය වෙලා ලේ ටික පිරිසුදු කරගන්න ලේ මාරු කරගන්න අතේ සතේ නැතුව දඟල දඟල ඉන්න විශාල ඛේදවාචකයක් රටේ ජනතාව මූණ දිලා තිබෙනවා හැබැයි රටේ පාලකයා රනිල් වික්‍රමසිංහ කෝටි 30 කාර් ගේන මොන පාලකයද මේක මහ ජනගේ ධනෙ පිළිබඳ කිසිදු වගකීමක් සැලකිල්ලක් නැති පාලකයෝ බව මතක තබා ගන්න කුසකර්ම අමාත්‍යාංශක 2.30 ලක්ෂ ගාණ දැන් මාස 10ක් කුඩිය ගෙවනවා ඊට කලින් ඩිපොසිට් කරා කෝටි 50 මිලියන 500 තැන්පත් කරා මාස 5 2.30 ලක්ෂ ගාණේ ගෙවනවා මහ ජනගේ ධනය නාස්ති කරනවා මේ ඊයේ පෙරේද මට තවතුරුතුරු ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳ මදි කියලා ජනාධිපති ලේකම් කාර්යාලයේ තව කාර්යාල දෙකක් අරගෙන මාසෙ කුලිය 4.50 ලක්ෂය ලක්ෂ 450යි ජනාධිපති ලේකම් කාර්යාලයේ අලුත් කෑලිදී මහ ජනයාගේ ධනෙ ඒ විතරක් තමුනාසලා දන්නවා පෞගිය ආණ්ඩුව හිටපු බැසිල් රාජපක්ෂගේ හෙලිකොප්ටර් වියදම් ටික කවදා ඉඳන් කවදටද අවුරුදු 4ට බැසිල් රාජපක්ෂගේ හෙලිකොප්ටර් වියදම් 15.54 ලක්ෂයක් එකකට ඊළඟ දිවිනැගුම ව්‍යාපෘතියෙන් අභ්‍යන්තර ගුවන් සඳහා ගෙවලා තියෙනවා
දාසය කෝටි 89 ලක්ෂයක් ඔක්කොගම එකතු කරපුවාම කෝටි 32යි ලක්ෂ 3200යි බැසිල් රාජපක්ෂගේ ගුවන් ගමන් වියදම් හෙලිකොප්ටර් වියදම් අවුරුදු 4ට ලක්ෂ 3200ක ගුවන් වියදම් දරන එනම් බැසිල් ඉන්න ඕන උඩමයි බිම ඉන්නම විදියක් ඒ විතරක් අමතර රථවාහන පාවිච්චි කරලා තිබෙනවා අමතර ආරක්ෂකකින් අරන් තිනවා මේ ගුවන් යාන වියදම් අමතර ආරක්ෂක ඔක්කොම ගත්තාම බැසිල් රාජපක්ෂට අමතරව දරලා තිබෙනවා කෝටි 120ක් එයාට නිල ආරක්ෂකයෝ ඉන්නවා නිල වාහන තියෙනවා නිල ගමන සඳහා වියදම් වෙන් වෙන ඇමතිවරයා හිටියද ඒ ඔක්කොටම අමතරව අධි ආරක්ෂක රථ 14යි ඒ කියන්නේ මිලියන 1200යි ලක්ෂ 12000යි බැසිල් රාජපක්ෂගේ ඇමති කාලේ අමතර වියදම් මහජනයාගේ ධනය මේ පාලකයෝ නාස්ති කරන ඒ විතරක්ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණාට පස්සේ දැන් හැමදාමත් උඩින් යනකොට යන්නේ හෙලිකොප්ටර් දෙක මොකද හෙලිකොප්ටර් දෙක යන්නේ බිමින් යනකොට අපි පිළිගන්න පුළුවන් කාර් දෙක යන්නේක එක කාර් එකක හුලම් බැස්සු අනිත් කාර් එකට නගින්න උඩින් යනකොට හෙලිකොප්ටර් දෙක යන්නේ එක හෙලිකොප්ටර් එකට පස්සෙන් කවොත් අනිත් එකට පනින්න බිම තමයි නැත්නම් ජනාධිපති වුණාට පස්සේ තටුවාවක් නැත්නම් ජනාධිපති වුණාට පස්සේ ගුවන් කරණම් ඉගෙන ගත්තද නැහැ මේගොල්ලෝ බලය විඳිනවා බලයෙන් එන්ජොයි කරනවා මේගොල්ලගේ බලය කියන්නේ ජොලිය වෙන මොකුත් ඒ බලය කියන්නේ ජොලිය ඒ විතරක් මං ගාව තියෙන බිලා මොකද්ද සිරන්ති රාජපක්ෂ 2014 අවුරුද්දේ පැරිස් වලට වෙසක් බලන්න ගිහිල්ලා පැරිස් වලට දැන් සාමාන්‍යයෙන් අපේ ගම්වල සිංහල බෞද්ධ ජනයා වෙසක් බලන්න එන්නේ කොළඹ පොසොන් බලන්න යන අනුරාධපුරේ හැබැයි නෝනේ නෝනේ වෙසක් බලන්න ගිහලා තියෙන පැරිස් වලට මං හම් වෙනකන් ඉන්නේ කවදාරි තොරන් කීයක් තිබ්බද කියලා අහගන්න පැරිස් වල කීයද වේදම වෙසක් බලන්න ගිහලා රෑ දෙකක් ඉඳලා තියෙන පැරිසි රෑ දෙකේ හෝටල් ගාස්තුව 1 කෝටි 61 ලක්ෂ 75000 465යි 1 කෝටි 61 ලක්ෂයයි දවස් දෙකට හෝටල් ඉබිල අපිට ගෙයක් හදාගන්න මෙතන ලක්ෂ 3යි රැජිනට නේද අපි නෝනේට දවස් දෙකේ හෝටල් ගාස්තුව ලක්ෂ 161යි මං හොයලා බලනකොට එංගලන්තේ රැජින ඇවිල්ලා ඒකේ නතර වෙන්න ගණන් වැඩි කියලා වෙන එකකට ගිහලා ලංකාවේ රැජින ඒ විතරක් ඒ දවස් දෙකේ පාවිච්චි කරන්න වාහන දෙකක් කුලියට අරන් තිනවා කීයද කුලිය 75 ලක්ෂ 93061යි වාහන දෙකේ දවස් දෙකේ හයර් එක 75 ලක්ෂේ මොකෙක්ද දන්න ගියේ අභ්‍යවකාශයටවත් ගියක් දන්නේ පැරිසියට ගිහින් 75 ලක්ෂක වියදම් දැන් මේකේ අරුම අපූර්ව දේ ඒ කියන්නේ මෙහි ඉඳන් පැරිසියට යන ගුවන් ටිකට් එක 7 ලක්ෂ 68000 පැරිසිය ඇවිදින්න 75 ලක්ෂේ ජෙට් එකේ ඇවිද්දත් දන්නේ මහ ජනයාගේ ධනය ගුවන් ටිකට් එකට 7 ලක්ෂ 68000යි අනෙකුත් වියදම් 5 ලක්ෂ 43000යි සියලු වියදම් දෙකෝටි 50 ලක්ෂ 80000යි ඒ කියන්නේ පැරිස් ගිහලා වෙසක් බලලා එන්න දෙකෝටි 50 ලක්ෂ 80000යි මහ ජනයාගේ ධනය ඉතින් මුත්තා වේදිකාවක් වේදිකාවක් ගානේ රැසීම් තිය තිය යන කරුම පුදුම වැඩත් යන්න එපැයි අප මං එනකොට හෝමාගම අපි තමුත්තේගම හොදේ ඉස්සර අපිට මතක අපේ තමුත්තේගම හිටියා යෝධේ ඉස්සර කරන දේ තමයි ඔය එක්සත් ජාතික පක්ෂයේ රැසීම් වල මතක ඇති වැඩි හිටි අම්මලා තාත්තලාට මේ යෝධයා පෙන්න යනවා යෝධයා එනවා කිව්වම යෝධයා බලන්න කට්ටියනවා දැන් මේ ජාතිය මුත්තා හරි ඔච්චර වෙලාද මේ මුත්තා මොකක් කරේ මේ මේ සැප ඉතින් මේව නොලැබෙයිද කල්පනා කරලා බලන්න මේව ලැබෙනවනේ ඒකනේ අවුරුදු 73 පැනලා අවුරුදු 10ක් රටපාලන කරලා රටේ යන්න පුළුවන් ඊළම තනතුර ජනාධිපති ඌරේට ගිහිල්ලා නෝන ආර්යාව වෙලා පුතා mantri වෙලා ඊළඟ පුතා ගගනගාමියෙක් වෙලා වෙලාද දන්නේ වෙලා හා කියලා කියනවා ඊට පස්සේ ඊළඟ පුතා නාවික හමුදාවේ ලොක්කෙක් වෙලා නේද මල්ලි ආර්ථික සංවර්ධන මැති වෙලා අයියා කතානායක වෙලා ඊළඟ මල්ලි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වෙලා අයියාගේ පුතා මහේමති වෙලා තව මන්දිද තව මොකද බල් ගෙදර බල්ලටත් මොකක් හරි වුණොත් ඔච්චර ඉතුරුනේ ඇයි ආයේ එන්නේ එන්නේ මොකවත් නෙවෙයි මේ බලෙන් ඒගොල්ලෝ ජොලි කරනවා ඒ විතරක්ද මං ගාව තියෙනවා වීරවංශගේ ලයිට් බිල් එක ලැජ්ජායි බෑ කියන්නේ කීයද ගෙදර ලයිට් බිල 1 ලක්ෂ 18000යි 2013 11 වෙනි මාසේ ලයිට් බිල ඔයගොල්ලන් ගෙදර කීයද කීයක් විතරද 1000 2000 3000 3000 පෙන්නු කෙල්ලට බණිනවා අයන්නේම කරන්න එපා උදේ අයන්නේම කරන්න එපා බයින්න මේ රුපියල් 3000 ගෙවා ගන්න බෑ අපිට වීරවංශගේ ලයිට් බිල ගෙදර 1 ලක්ෂ 18000යි මේ මහරගම සුපර් මාකට් එකකින් අහන්න ලයිට් බිල කීයද කියලා වීරවංශගේ ගෙදර සුපර් මාකට් එකද නෑ ගේත් ඒසි කරලා වැසිකිලියත් ඒසි කරලා හොඳේ ඒ වැඩේ කරන්නේ සීතලේ ගැහි ගැහි දේශප්‍රේමී එනිසා මොකද්ද මේ වෙලා තියෙන්නේ මහා ජනයාගේ ධනය හොරකම් කරනවා මහා ජනයාගේ ධනය නාස්ති කරනවා ඒගොල්ලන්ට බලය කියන්නේ ජොලිය වෙන මොකවත් නෙමෙයි මේකනේ වෙලා තිබෙන්නේ එන්ජොයි කරන ෆන් ගන්නව බලේ බලය කියන්නේ ජනතාව මත ජනතාවගේ සහ රටේ වගකීම උරමත පැටවුණු එහෙම නෙවෙයි මේ පාලකයෝ කටයුතු කරන්නේ එනිසා අපිට දේශපාලන ගමනක් තිබෙනවා මේ රටට මොකද තියෙන දේශපාලන ගමන මේ වංචනිකයන්ගේ මේ මංකොල්ලකරුවන්ගේ මේ නාස්තිකරුවන්ගේ මේ රට මුදවා ගැනීම සටන අපි දියත් කරන්න ඕනේ නැද්ද අපි තමුන් වහන්සේලෙන් අහන්නේ අපි හැම දිනාටම සුවිශේෂි කාර්යභාරයක් තිබෙනවා මේ මංකොල්ලේට දූෂණයට එරෙව සටන දියත් කරන්නේ එයි අපේ දරුවන්ගේ සල්ලි තමයි අපේ දරුවන්ගේ අධ්‍යාපනයට අපේ දරුවන්ගේ සෞඛ්‍යයට අපිට ජීවිතයක් වෙනුවෙන් තිබෙන සල්ලි තමයි මේ විනාශ කරමින් තිබෙන්නේ මේක නතර කරන්න අවකන ඓතිහාසික පුරපසල් කලාපය ජූනි මාස 3-4 දින පුරා
අවකන යහමඟ වලස්වැව අවමංගල්‍ය ආධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මස 3 වන දින අවකන මන්සන්දියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට පහත අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 0.76 42.60 0.15 නෙල්සන් 0.77 0.75 13.48 ලංකා 0.77 0.7 11.42 5 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුලින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැකුමක්